2024 සැප්තැම්බර් මාස 21 දින පැවැත්වෙන ජාත්‍යන්තරය තෝරාපත් කරන ඡන්ද විසට අදාළව අදාළ නිවේදනය අපි නිකුත් කරා ජූලි මාසයේ 26 වෙනිදා. ඒ උන්ට 2000 සිට තැන්පත් බාර ගැනීම ආරම්භ කරා. මේ වෙන විට පිළිගත් දේශපාලන පක්ෂ 16ක වෙනත් දේශපාලන පක්ෂ එකක් සුවදෙන කණ්ඩායම් 19ක අපේක්ෂකයන් 36 දෙනෙක් ඇපමුදල් තැන්පත් කළ අවස්ථා ඊයේ වෙනට අද ඇපතැම්පල් මුදල් බාර ගැනීම අවසාන දිනේ අද මධ්‍යන 12 දක්වා ඇපමුදල් බාර ගැනීම සිදු කරන ලැබුණා. එතකම හෙට දිනේදී නාමචනා බාරගැනීමේ කටයුතු සූදානම් කරලා තියෙන මේටත් අද දිනේ පැතන්පත් කිරීමෙන් පසුව අපි ඒ අපේක්ෂක ඡන්ද නියෝජිතය සමග සාකච්ඡා පවත්වනවා. හෙට දිනේ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම. ඒත් එකම මේටත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංකාරයට මහත්මා සහ ආරක්ෂා භාර සිරිම නිලධාරීන් සමග සාකච්ඡා කරලා තියෙන්නේ. හෙට දිනේදී මෙම ස්ථානයේ පැවැත්වෙන මේ නාමෝචනා භාර ගැනීමේ ක්‍රියාවලිය ආරක්ෂා කටයුතු සම්බන්ධයෙන් කෙසේද සිදුවේදී සම්බන්ධයෙන් මෙතන කමිෂන් සභාවත් අදාළ නිලධාරීන් සාකච්ඡා පැවැත්වුවා. ඒ අනුව මේ සම්පූර්ණම මේ භූමි ආරක්ෂාව පිළිබඳ වගකීම් පොලිස් දෙපාර්තමේන්තුව සහ විශේෂම ජාතික ආරක්ෂක අංශය භාරගෙන කටයුතු කරනවා. එතකම හෙට දිනේදී මේ නාමෝචනා භාර ගැනීමේ කාලය වෙන්නේ උදේ 9 සිට 11 දක්වා කාලය තුළ. ඒ කාලය තුළ නාමචනා බාරගෙන කියාව තියෙනවා. ඉන්පසුව විරෝධතා ඉදිරිපත් කරන බලා උදෑසන 9 සිට 11 මාර දක්වා. එනම් මේ 11 මාරෙන් පසු නාමචනා බාර දුන්න අපේක්ෂක අතරින් තරගයේ සුදුසු අපේක්ෂකයන් කවුද කියන ද ප්‍රකාශනපත් කිරීමට කටයුතු කරනවා. ඒත් එක්කම අපි විශේෂයෙන් ඒ සඳහා එන පාක්ෂිකයන්ගේ සඳහ රැස්සෙන් අවශ්‍ය ස්ථාන පිළිබඳව මේ වෙන විටත් පොලිස් දෙපාර්තමේන්තුවත් අපිත් සාකච්ඡා කළ තීරණය කළ තියෙනවා. අපේ සම්බන්ධන දාලා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන්ට දැනුවත් කිරීම කරන උන්ට කුමන ස්ථානද සකස් කළ තියෙන්නේ කියලා. ඒ අතරම හෙට දිනේදී ප්‍රවාහ මාර්ග පිළිබඳව රථවාහන හැසිරීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව අදාළ නිවේදන නිකුත් කරයි. ජනමාධ්‍ය තුලින් හෙට රේසරස් මාර්ග කොහොමද රථවාහන සැලැස්ම කියන එක සම්බන්ධයෙන් ඒත් එක්කම අපි විශ්වාස කරන හෙට දිනේදී මේ කටයුතු සාර්ථක කරගෙන සියලුම අපේක්ෂකයන් ඔවුන්ගේ දේශපාලන පක්ෂ වල අපාක්ෂිකයන් එවැගේම පොලිස් දෙපාර්තමේන්තුව සහ ජනමාධ්‍ය ඇතන මේ සියල්ලම නිදහස සාධාරණ මැතිවෙන්නක් සඳහා අවශ්‍ය කරන්නා වූ මූලික අවස්ථාවේ දේශකට ඒ නිසි ආකාරයෙන් තමගේ වගකීමෙන් යුතුව කටයුතු කර විශ්වාස කරන ලබනවා. නෑ අපේක්ෂකයන් නෙමෙයි අපි බොහෝලාට අද දිනේ මේනකත් අපතැන්පත් කරලා තියෙනවා. අපතැන්පත් කර අපේක්ෂකයන්ට දැන්සේ අසුවක අංක 15 ජාතික තෝරාපත් කරන්නේ පනතට අනුව මේ සෑම අපේක්ෂකටම ඔහුගේ ඡන්ද නියෝජිතෙක් පත් කරන්න ඔහු වෙනුවෙන් ඡන්ද නියෝජිතෙක් පත් කරන්න ඊපස්සේ අපි දිගින් දිගටම ගණදුණු කරන ලබන්නේ මෙතන කමිෂන් සභාවේම ඡන්ද නියෝජිතයත් සමග. ඒ නිසා ඔවුන්ගේ සාකච්ඡාවක් අපැත්තට බලාපොරොත්තු වෙන කමිෂන් සභාව සමග ඔවුන් සාකච්ඡා පැවැත්වීමට සංවිධානය කරලා තියෙන අද දිනේදී. තැපැල් ඡන්ද නිකුත් කිරීම අගෝස්තු මාසයේ 26 වෙනිදා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කරනවා. ඒත් එක මේ නිකුත් කර තැපැල් ඡන්ද අදාළ සහතික කේන්දරින්ට ලැබුණාන් පස්සේ විශේෂම තැපැල් සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ පොලිස් දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් පොලිස් දෙපාර්තමේන්තුවත් මෙතන දෙපාර්තමේන්තුවත් ඍජුව මෙතන රාජකාරිය සම්බන්ධ දෙපාර්තමේන්තු තුනට අපි සලකුණු කිරීම දාලා දෙනවා සැප්තැම්බර් මාසේ 4 වෙනිදා. ඒ වගේම තමයි ඊට පස්සේ අනිකුත් රාජ්‍ය ආයතන සැප්තැම්බර් 5 සහ 6 කියන දෙදින තුල ඡන්ද සලකුණු කිරීම කරනවා. ඒත් එක්කම මේ 5 සහ 6 කියන දින දෙක තුල ඡන්ද සලකුණු කිරීමට හැකියාවක් නොලැබිච්චයන්ට අපි නැවත අවස්ථාවක් දෙනවා. තමන්ගේ ඡන්දේ අදාළ දිස්ත්‍රික්කයේ තමන් කාර්යාලය පිට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිහිලා පුළුවන් වෙනවා සැප්තැම්බර් 11 සහ 12 කියන දිනවලදී තමන්ගේ ඡන්ද අපි ඉල්ලීමක් කරනවා. තමන්ගේ සහතික ක්‍රම නිලධාරියා ඉදිරියේදී තමන්ගේ ඡන්දය සලකුණු කිරීමට වගකීම වගකීතු රජ නිලධාරියට කටයුතු කරන නිසා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද අවසාන දින දක්වා නොසිට මොකද මේ අපි තැපැල් ඡන්ද රාජකාරිය කටයුතු සඳහා අපිට පහසුවක් වෙනවා ඒ කලින් සලකුණු කිරීම. අපි සාමාන්‍යයෙන් ජාතික හැඳුනුම්පත ඊළඟට වලංගු රිදුම් බලපත්‍රය වරංගු ගුවන් ගමන් බලපත්‍රය ඊළඟට
සමාජ දෙපාර්තමේන්තුවේ නිකුත් කරපු වැඩිහිටි හැඳුනුම්පත, ඒක විශ්‍රාම වැටුප දෙපාර්තමේන්තුවේ නිකුත් කරපු විශ්‍රාමික හැඳුනුම්පත, ඒත් එක්කම පුද්ගල ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ නිකුත් කරන ලද පූජ්‍ය අක්ෂර නිකුත් කරන හැඳුනුම්පත, ඒ වගේම ගත්තම අනිත් පැත්තෙන් අපි විශේෂම తాවකාලික හැඳුනුම්පතක් නිකුත් කරන ලබනවා. මේ කිසිම දෙයක් නැති අයට පුළුවන් මෙතන වෙන කාර්යාලයට ගිහින් තමන් ග්‍රාමධාරීවරයා හා తాවකාලික හැඳුනුම්පත ලබා ගන්න. ඒත්ක මෙවර විශේෂයෙන්ම සඳහන් කරලා තිබ්බා ආබාධිත ප්‍රජාව සඳහා අපි නිකුත් කරා తాවකාලික හැඳුනුම්පත. ඔවුන්ට ඒ తాවකාලික හැඳුනුම්පත් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. කොයි කාලයක ගත්තත් අකෘතාක් සිදු තෙස්ද අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ගයන් දඬුවම් පෙවිනු අනිවාර්යයෙන් සිදු කරන ලබනවා. ඒක තීරණය හෙට දිනේ නාම යෝජනා භාර දීමෙන් පසුව තමයි හරියටම සංඛ්‍යාව තීරණය වෙන්නේ. පහුගිය වරත් 42ක් නාම යෝජනා අපතැන්පත් කළා, නාම යෝජනා භාර දුන්න 35යි. ඉතින් මම විශ්වාස කරනවා මෙවරත් අපතැන්පත් කිරීම සිදු වෙලා තියෙන මේවට 36ක් අද දිනේ වෙනකොට අයිතුරු අපතැන්පත් කිරීම කියලා සිදු වෙයි. අවසානයේ හෙට දිනේදී තමන්ගේ අපේක්ෂකයන්ට නාම යෝජනා භාර දීම හැකියාව තියෙනවා. ඉතින් විශේෂම සදාන් කළ යුතු කාරණාව වෙන්නේ මේ සැබෑ තරඟකරුවන් සැබෑ ප්‍රතිපත්තියක් සැබෑ මතවාදයක් ජනතාව අතර ගෙනීමේ අවශ්‍යතාවය තුළ තරඟ කරන ලබන අපේක්ෂකයන් තරඟයේ සිටීම වඩාත් යහපත් වෙනවා. මේක ඡන්දදායකයා පැත්තෙන් ගත්තත් ඡන්දදායකයන් තම ඡන්ද පත්‍රිකාව පරිහරණය කිරීමේදී සහ ඉදින් පස්සේ සියලුම ආකාරය සිදුවන වියදම් සහ අනිත්‍යව සම්බන්ධයෙන් ගත්තොත් ඒත් එක්කම අනිත් පැත්තෙන් තියෙන කාරණාව තමයි මොකද මේ සමගම වියදම් වැඩි වීම සම්බන්ධයෙන් මේ දරන්නා වූ සෑම සතයක්ම මේ රටේ මහා ජනතාවගේ බදුකාසිල් ලබා ගන්න මුදල් මත ඒ කාරණාව කරන්නේ. බ්‍රාණ්ඩගස්ථාන ඕනම කෙනෙකුට ඉඩකඩ දෙනවා. මෙතන කමිස සභාවත් අපිට කැමති වැඩි අපේක්ෂක වැඩි ඡන්දදායක සංඛ්‍යාව කියන එක. හැබැයි ඒ සියල්ල සිදුවෙද්දී මේ යම් ආකාරයක ප්‍රතිපත්තිමය කරුණු තුල සහ තමයි සිදුවෙද්දී